යිබුවන් ගරු ජනත්තුමතුමනි මගේ නම ශරාකෝ කියල විජසිහ බන්්ඩාර මම දැනට සිටිනේ සෞත අප්‍රිකායි මන්ඩි නිකනෙන නගරේ මීට මීට පෙර ඔබතුමාට විඳින්න මේ දුක ඔබතුමාට මීට කලින් වීඩියෝ පටයක් පට දෙකින් සහ ලිපි ප්‍රමාණයකින් ඔබතුමාාව දැනුවත් කර තිබුණා ඒ ඒ සම්බන්ධව අත්මිරාල් කොල්ඹ ජයන්ත කොල්ඹගේ මහත්මයටත් අගමැත්තුමාටත් කෙරේරම කල්ල ඇමැතුමාටත් මං මේ විදින දුක ඔබතුමන් සීලුම් දෙනට මං දැනුන්දීම තිබුණා ඒ පිටවර ඇම්ඹසියට ඇතුළුව ඒත් අද මම කියන්නන්නේ මට සිද්ධච ලොකු අසාධාරරැක් සිද්ධම්බන්ධව මට හිතෙනවා කතාව බතු ම යකුත් ඔබතුමත්ඒ පිළිගනි කියලා අද වෙනකොට මං නිලධාරි මහත්තුරුන්ගේ පලිගැනීමට ලක්කලා තියනවාගේ කියලතා මට හිතෙන්නේ ඒකට හේතුතම ජනත්තුමනි මං දැනට මාසගනක් ොබ්බ නැතුව කන්නබොන්න නැතුව මගේ ලමයි අද ජීවත්තෙන්න්න ගොඩා කහසුුවයි. ඉස්සල්ලාම ඉල්ලි මක්කර මට ආහරපාන ලබාදීමට මනාරි උදවක් කරන්න කියලා ඊට පස් ෙව ම ඉල්ිමක්කරම ජීතය සම්න්ද ජීවිත බේරගැමිඳමවා ලංකාවට රැගෙනයමට කටයුතු කරන්න කියලා. එහෙත් ඒ සම්බන්ධව කිසිම හරි වැඩ පිළිවෙලක් ම දුටේ නෑ මංඒත් අද වෙනකොත් ඔබතුමාගෙන ස්සාහත කලතම හැම දෙම බුතුමාර කිවත් හෙටත්මං බතුමාගෙන ශවාස කලතවම හැදමීම බතුමාර කියන්නෙත් මට ලොකු අසාානයක් ක වුණා කියලා මට අ දැඇන්ටතේරෙන්න්නේ මොකද මට ඊ වෙනකොට අරංචි වුණා මගේ යාලුවෙක් සම්බන්ධ හාර පිටෝරියයා එබසිිය සහ ශ්‍රී ලංකා රජය සම්බන්ධ වෙලා ජලි මෙම මස දහවෙනිදා මෙහි සිටින හදදෙනෙක් ලංකාට පිරත් කර යව් බවත්. ඒ එයාගේ පොටෝ සහ සියලුම දවල් මට වෙලා තිබුණා මගේ යාලුවෙක්. මට ඒවෙලා කනගාට ඇතුුණා ජනතුමනි මේකද මේ රටේ ඇතිවෙන අසරන උුණාම මිනිසුන්ට ඇතිවෙන තත් මේකද කියලා. මොකද මම කණගාටුවෙන් නෑ මුලදි මම මං කනගාටුනා මට ටිකට් එකට මුදල්ල එකතු කරගඩ මං ගොඩක් උත්සාහත් දරු මට එක හරිගේ නෑ ඒත් කන්න බොන්න කියලා ඉල්ලු අට පස්සෙත් ගොඩක් මේ වනකම රජයේ සම්බන්ධටට මොනවත් කරගඩ බැරිවුණ නිසා ම මේ එකක් කන ඉල්ල ඉල්ල කන්න පුරුදු නා මකමයි ජීවත ගොඩක් සටනම් හෙ දෙෙනවා ඒක දන්නේ මමයි උඩඉන්න දෙව විතරයි. අන්තිමේදී ඊයේ ට ආරංච වෙච්ච පණවිදේ මං ගොඩක් මං හිතපු නැතිදයක් මොද රාජ්‍ය නිලධාරිී අති මේ වගේ දේවල් ස්ද වෙනවද කියලා මට හිතාකන්න බැරුණා මොකද මට නිකමටවත්නකෝල්ලකදදීලා කිවන අහල තිබන සිරහන් ජූලි මස්සේ මේ වගේ දවස පයිට්ක් එනවා අපි පිරිසක් නැහැත්ති කරනවා යන්ට ඔයාට කොම සල්ලි තියනවාද කොමති කියේලා මගින් ඇැහුවනම් මට හිතාදාගට පුළුව මට රන්ට නොලබුණේ මගේ. ටිකට එක මුදල්වාගන්න බැරුණනි නිසා කියලා එහෙත් මේනක නිකමටවන් මගින් ඇැවන මෙම පිරිසක් කියැවන කතාවක් ලයි්ක් න කතාවක්කත්ත් කනගාටු කනගාටුවට කාරණක්නං ජනාතුමනි එම්බස සිට මමඉන්ද තැනට කිලමේටටසි පණහක් හිතර දුරතියෙනවා. එහෙත් ඩබන් කියන නගර මගේ මගේ නගෙරට ලංග නගර මංඉන්න ැන ඉද ලඟම නගරියටට ඩර්බර්ල පරිසකුත් ජහනස්බක් න තැ ද ේට වන් කියන ැන ිට දාහක්කිතර තියෙන රු හිල්ල කට්ි එකතු කරක නැවිල්ල මේ හදදනා යවලා ලංකාවට යවලතිය නවා. එතකට මට ම ඔබතුමාගෙන් අහන්න කැමිති මේ අසරන මගේ ජීවිතයයි ඒ අයගේ ජීවිත අතරතියෙන කොහොමද කේවල් කරේ මේ දේවල්ල් කියලා. මොකද කවරත් නොගයන ම් ේ තරම් දුක්න්න මකද මත් ්‍රී ලංකාවේ පපුරවවැශයක් නිසා මට මේ නගාට ඇතුුණ. මේක පිටරට නිර්ධාරක් අතේ සිද්ධේ වනාා මද කැනකාාටු ඉන්න ද මගේම රටේ මගේම නිර්ධාර මගේ මටේ මගේ ජාති නිර්ධාරීක් අති මේ වගේ දෙයක් වනේ කොහොමද මේ ලිස්් එකෙන් මගේ නම විසි වුණේ කොහොමති කියලා මම දන්න. හැබැ මටනන්තේරෙන් හැම වෙලා මට තේරන්න ම පලිග ගැනීමට ලක්ුණා කියලා ජනත්තුමනි මොකද මේ තරන්දුරට මං ඉන්න තැනට ලංගටමැවිල්ලා කට්ටි එක් කරණ ගහිල්ලා ඒට්ටි සුරක්ෂතව ලංකාවට ලංකා රජහා සම්බන්ධව යවලතියෙනවා. මේ සැරෙත්මට න්ඩ මගේ යනගමන හීනයක් කඋබාට පත්ව වනා මන්දන්නෑ මොකද මේකට හේතුෝ කියලා මටන්තේරෙන්නේ මව පලිගනීමට ලක්වුණනා කියලා මංහිතන ඔබතුමා ගැන. හරි ක්‍රාමාර්ගය ගයිකලමකතම බතුමා ගැ ශවාසයි තියල තමා හම දෙයක්ම ඔබතුමාට කියන්නේ මේ මාස ගන කිවිත් අදත් මට ජොබ් එකක් නැතුව මා ගානක් ද දුක්කි ද මගේ ම අතරින් කණඩබොන්න ැතු ක්කිද යි දන්න මගේ ලම විතරයි. ඒ නිසා මේ වගේ අසර නුුණහම මිනිසු මේ වගේ නිලධාරීගේ පහත් මටමට මේගේ පහත් වැඩවලට පත්තෙන්ට ඕනෙද ජීවත්තීම අයිති අපි නැද්ද කිය මට බුතුමගින් අහන්න සමකද රජයෙන් ලංකා රජයත් පිටෝර එබසි සම්බන්ධවෙලා තම හදෙන යවලතඉන්නේ මන්න ඇවතවතාවක් කහන්න කැමැති මේ දුප්පත් වෙලා ප්‍රශ්නකට ප්‍රශ්නයක් වෙලා මිනි කසරණමච්ච පලියට මේ මිනිස්සු මේ වගේ මේ පහත් පෙළේ වැඩ කරන්න පෙළම ලබතුමා රමාරුීම මේ ලෝක තින හම නිලධාරෙක්ම හදන්න බතුමාටන කාලයක්යි ති ගඩක් කනගාටුනවා මේ සිද්ධිය ගැන ම තවා පිටෝරියයා ඇබ මහකොම සාරිස්තුමිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි කියලා මුොගත මං හිතන ඔබතුමා මේ බතුමත් ජනතුමනි ඔබතුමත් මේ ගැන හරි අවදාන කොඹ කරයි කං හිතනවා. අවසාන අතරම ඔබතුමාගේ ඉල්ලනනා ජනතතුමනි මේගේ සසන වෙච් ගොඩක් මනිසු ඉන්නවාම ඒරගේ රටොල්ොල ඒ වගේ මේ වගේ පහත් පෙලේ වැඩ කරන. මේ වගේ නිල්ධාරන් ගැනත් ඔබතුමා හිතල බලන්න නැවත මේගේ තැන්ගොලට පත් කරනකොට මනුස්්‍යකන්තින උගත්කම ගැන ඉතරක් නොහිතා මනුත්සකම කෙනෙකේ කරදරය ඇතේරුම්ගඩ පුළුවන් පිරිසක් මේ වගේ තැන්ගොට එ වන්න කියලා ඉල්ලිමක් කරන. මේ අවසාන වතට මව ගොඩක් උත්සාහ කර බගේ ජීවිතේ බේරගණ්ඩ දැන් මේ රට ගොඩක් දරුුණඩ පත්වෙනවා ලෝක දරුුව ර රටවලින් හර නිතරන්න මේත්ත රට පත්වෙල ති. ඉදිරිට මඳදන්න මගේ ජීවිතය මොනවාගේ තීරණ ඇත්තක තීරණයක් වේගේ වේද කියේලා. අවසාන වතායිං ඔබතුමාගින් ඉල්ලනවා මේ වෙච්චා අසාධාරණයට වෙන අසාධාන්නයට එරෙහිව යම් කිසි ක්‍රිගාමාර්ගයක් ඔබතුමා ගයි කියලා. ඒ විශ්වාසය තම අදත් තියන්න මොකද මං ගොඩ ලොකූ බලාපොරොත්තුවත් තියෙනවා මගේ ළමයි එක්ක ජීවත්ෙන්ට ගහිල්ල මාස ගානක් තිස්සේ අදත් එකක් කනගින් ඉල්ලෙල්ල කන තාර්ත්මට ම පත්වෙලා තියෙනොකද මට පිරිසක් වඋදව් කර. හැමදාම යාලට මට කරදර කරන්න බෑ දමං ගොට කරනයි මගේ ජීවිතයට ඉල්ලන්ඩ බෑ මනවා වේද කියෙන මකද මේ වගේ නිලධාරීම් පිරිසක් මේරට ඉදී මට සාධරන කිෂ් කරන්නට කියලමට ඉල්ලන්ඩ ියක්න තුමා මං තනමක තුමා යම්කිසි ඔබතුමාගේ මනුස්සක මන්දන්න හොඳට ම ඔබතුමාට ගරු කරනවා එක නිසා ඔබතුමා හරි තීරණයක් ගයි කියලාමං ඉල්ලි මක් කරනවා බොහොමස්තුතියි.